ඇත්තටම යමක් කියන්න ඕනි කියලා හිතුණා. අපේ රටේ අද මේ ඇති වෙලා තියෙන තත්ත්ව දිහා බැලුවාම අපේ රටේ පහලකයන්ට විතරක් නෙමෙයි මිනිස්සුන්ටත් මේ සියලු දේ සම්බන්ධය වගකීමක් තියෙනවා කියන එක අපි කාටවත් අමතක කරන්න පුළුවන් කාරණයක් නෙමෙයි. මොකද මිනිස්සු විදිහට රටේ පුරවැසියෝ විදිහට රටක රජයක් රටක සෞඛ්‍යාංශයක් මේ වගේ වසංගත වේලාවකදී රටේ පුරවැසියන් දැනුවත් කරලා කියනවා නම් මේ මේ ආකාරයෙන් මේ මේ දේවල් පිළිපදෙමින් මේ වසංගත තත්ත්වෙන් ගැලවිය යුතුයි කියන එක රටේ ජනතාවට 100%ක යුතුකමක් තියෙනවා. ඒ දේවල් පිළිපැදලා ඒ දේවල් වලට අනුව කටයුතු කරලා මේ වසංගත තත්ත්වෙන් ගොඩ එන්න සහ රට මේ වසංගතයෙන් ගොඩ දමා ගන්න. නමුත් අපේ රටේ අපි දකින දකින තැන අපි නිවුස් බලන බලන තැන්වලදී අපි දැක්කේ අපේ මිනිස්සු එහෙම ඒ දේවල් පිළිපදිනව වෙනුවට ඒවට එහා ගිය බොහොම පහත් මානසික මට්ටම් වල ඉඳගෙන අඩුම තරමේ Tamanට පළඳින්න කියපු මුඛාවරණයවත් හරියට පළඳින්නේ නැතුව මේ වසංගතයෙන් බේරෙන්න පවතින ආණ්ඩුවකට දොස් කියාගෙන තවත් කොට්ටාස වලට දොස් කියමින් බෙරිහන් දෙන සමාජයක් තමයි අපිට දකින්නට ලැබුණේ පහුගිය කාලය තුළ. රටක සෞඛ්‍යාංශයත් රටේ යම් කිසි බුද්ධිමත් කොටසක් එකතු වී දීපු ඒ උපදෙස් පිළිනොපැදීම නිසා අද මගේ රට මේ තත්ත්වයට වැටලා තියෙනවා. ඒකට කුමන ආකාරයකින් හෝ ඒ මාර්ග උපදේශ පිළිනොපැදපු විලැජ්ජාවක් නැති තිරිසන් මනසකින් යුත් සියලු දෙනාව කිය යුතුයි කියන එක මේ අවස්ථාවේ කියන්න ඕන. මොකද මේක හොඳම අත්දැකීමක් රටක් හැටියට මින් ඉදිරියටවත් මිනිස්සු කොහොමද තමන්ගේ ස්වයං පාලනයක් හදාගත යුත්තේ කියන එක දැනගන්න සහ තමන් විසින් තමන්ට ඒක හුරු කරගන්න. අද මෙහෙම ඉස්පිරිතාල ගානේ තැන් තැන්වල මැරිලා වැටෙන මිනි මැරිලා වැටෙන මිනිස්සු ඔබේ වෙන්නත් පුළුවන් මගේ වෙන්නත් පුළුවන් අපි දන්න කියන අයගේ කවුරු හරි වෙන්නත් පුළුවන්. කොහොම වුණත් ඒක හැමෝම අපේ රටේ පුරවැසියෝ. එහෙම මිනිස්සු මැරිලා වැටෙන තත්ත්වයට පත් උනේ කිසිම වගකීමක් නැතුව වගකීම් විරහිතව වැඩ කරපු යම් යම් කොට්ටාස නිසා. බොහෝ කෙනෙක් මේ කොරෝනා ප්‍රශ්නේ මේ වසංගත තත්ත්වය දේශපාලනීකරණය කරගෙන ඒ හරහා පටු ආකල්ප වලින් ඔලු පුරෝගෙන දේශපාලනය කරන්න ගියා. ඒ දේශපාලනය කරන්න ගිහිල්ලා තමයි අපේ රට මේ තත්ත්වයට අද පත් වෙලා තියෙන්නේ. මේ වගේ වසංගත අවස්ථාවක ආණ්ඩුවද විපක්ෂයද අනිකුත් පක්ෂද කියන එක නෙමෙයි වැදගත්. සිංහලද බෞද්ධද මුස්ලිම්ද කියන එක නෙමෙයි වැදගත්. අපි සියලු දෙනා එක් වෙලා මේ රට මේ වසංගත තත්ත්වයෙන් ගොඩ ගන්නයි අපි හැමදෙනාම කටයුතු කරන්න ඕනේ. මොකද හෙට දේශපාලනය කරන්නත් හෙට ඔබ පන්සල් යන්නත් මුස්ලිම් කෙනා පල්ලි යන්නත් අනිත් කෙනා හින්දු කෝවිලට යන්නත් අපිට රටක් ඉතුරු වෙලා තියෙනවා. අපේ රටේ මිනිස්සු ජීවත් වෙලා ඉන්න ඕනේ. අපි ඉස්සෙල්ලාම ඒක මතක තියාගන්න ඕනේ. අපිට අමතක වුණා හැමදේම. ඉතින් ඒ අමතක වීමේ ප්‍රතිඵලය තමයි අද අපි මේ කටුක විදිහට අත්විඳින්න සිටින්නේ. ඉතින් තාමත් අපි ප්‍රමාද නැහැ. අදටත් අපි ප්‍රමාද නැහැ. මේ රජය සහ වෛද්‍යංශ වලින් දෙන උපදෙස් නිසියාකාරයෙන් දැන්වත් පිළිපදින්නට පටන් ගන්න. වැරදි හදාගෙන ඉදිරියට යන්න තමන් විසින් තමා උපුහුණු කරගන්න. එහෙම නැතුව මේ වගේ වසංගත තත්ත්වයකින් ගොඩ එන්න රටකට හරිම අමාරුයි. මොකද අපි ජීවත් වෙන්නේ ශ්‍රී ලංකාවේ නෙමෙයි. අපි ජීවත් වෙන්නේ විදේශ රටවල. රැකියාව කරන්නේ විදේශ රටවල. අපි මේවා දකිනවා. මිනිස්සු කොහොමද හැසිරෙන්නේ? මිනිස්සු ඒ රටවල නීතියට මොන තරම් ගරු කරනවද? මිනිස්සු ඒ නීති රීති මොන තරම් දුරට පිළිපදිනවද? මේ කිසිම දෙයක් අපි අපේ ලංකාව තුළ දකින්නේ නැහැ. මේක හරිම අවාසනාවන්ත තත්ත්වයක් ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකාව තුළ තියෙන. ඒක නිසා මම ලංකාවේ ඉන්න ලංකාවේ ජීවත් වෙන හැම දෙනාගෙන්ම ඉල්ලන්නේ මේ අවස්ථාවේ කුහක පටු අරමුණු වලට යන්න එපා. දේශපාලන අරමුණු වලට යන්න එපා. තම තමන් විසින් තම තමන්ගේ ආරක්ෂාව හැකි උපරිමේ සෞඛ්‍යාංශ වලින් පැහැදිලි කරන ආකාරයෙන් ඒ දේවල් ඒ විදිහට කරගෙන ගිහිල්ලා මේ රට තියෙන තත්ත්වෙන් ගොඩ ගන්න ඔබ හැම දෙනාම දායක වෙන්න කියලා. මගේ රටේ හැමදාම තෙරුවන් සරණ දළදා සමිඳු පිහිටයි.